ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගයි. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල ගැන තොරතුරු වෙත දැන් අපි යමු වනවා. මේ අලුත් අවුරුද්දේ පාරිභෝගිකයින් උපරිම සහන සලසමින් කාගිල්ස් ෆුඩ් සිටි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අවම මිලකට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 114යි. මයිචොයිස් මැකරල් ටින් එකක් රුපියල් 126යි. දේශීය රතු කැකුළු සම්බ කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි. අනයිනික සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 62යි. අනයිනික පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 76යි. අනයිනික සුදු නඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 70යි. දේශීය රතු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 73යි. ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 138යි. අල කිලෝග්‍රෑම් එකක් රුපියල් 99ක් පමණයි. මේ තරම් වාසි ලබා දෙද්දී මොකටද වෙන කුණවත් යන්නේ? ඔබත් අදම යන්න කාගි. නැවතත් ITN ප්‍රවෘත්ති. රාජගිරිය නව ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටින් ජන අයිතියට පත් කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඊට එක් වුණා. ජනවාරි 8 විප්ලවයේ පුරෝගාමියෙකු වූ අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ නමින් මෙම පාලම නම් කළ යුතු බව මෙහිදී ජනාධිපතිතුමා යෝජනා කළා. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ආශ්‍රිතව දිනපතා පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2016 වසරේ අප්‍රේල් 19 වෙනිදායි. මෙහි ඉදිකිරීම අවසන් කිරීමට නියමිතව තිබුණේ මාස 32ක් ඇතුළතයි. එහෙත් මාස 20ක් වැනි කෙටි කාලයක් තුළ පාලමේ ඉදිකිරීම අවසන් කිරීමට රජයට හැකි වුණා. ඊට වැය කෙරුණු මුදල රුපියල් බිලියන 4ක් පමණ වනවා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උපදෙස් අනුව ස්පාඤ්ඤ රජයේ ආධාර මත මෙහි ඉදිකිරීම සිදු කෙරුණා. විවෘත කෙරුණු රාජගිරිය නව ගුවන් පාලමේ දිග මීටර 533ක් මන්තීරු 4ක් ලෙස නිර්මාණය කර ඇති මෙම ගුවන් පාලම මීටර 180ක පිවිසුම් මාර්ගයකින් සහ සමාන්තර පදික වේදිකා දෙකකින් සමන්විතයි. රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීමට පෙර මෙම මාර්ගයේ වාහන දහවන වේගය පැයට කිලෝමීටර 2.5ක් වුණා. එය පැයට කිලෝමීටර 20 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවීම විශේෂත්වයක්. මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ඓතිහාසික අවස්ථාවේ මා ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මාදුළුවාවේ සෝභිත ගෞරවනීය ස්වාමී පාදයන් වහන්සේ ජනවාරි 8 විප්ලවයට නායකත්වය දුන්න ප්‍රමුඛ නායකයෙක් උන්වහන්සේ. ඒ නිසා අපි මේ ගුවන් පාලම මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීම සුදුසුයි කියන එක මම යෝජනා කරනවා. ගෙවී ගිය අවුරුදු 3 මේ රට ඉදිරියට ගෙන යාම සඳහා තිබූ අභියෝග ජයග්‍රහණය කළා තිබෙනවා. විශේෂයෙන්ම රට අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්න විසඳ ගන්න අපිට සිදු වී තිබුණේ මේට අවුරුදු 3කට පෙර ජාත්‍යන්තරයේ දිනා ගැනීමයි. අද සියලු දෙනාගේම සහයෝගය අපිට තිබෙනවා. මේ ව්‍යාපෘතිය ඉතාමත් කෙටි කලක් තුළ වැඩ නිම වූ ව්‍යාපෘතියක්. එනිසා මම ලක්ෂ්මන් කිරියල්ල ඇමතුම රාජ්‍ය ඇමතුමා ඩිලාන් පෙරා ගරු චම්පිකරණවක ඇමතුමා විශේෂයෙන්ම අපිට අනුග්‍රහය දැක්ව ස්පාඤ්ඤ රජය ඇතුළු ඒ සෑම ආයතනයකටම අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් අපේ රට ගොඩනගන්න ඉදිරියට යමුයි කියන ගෞරවනීය ආයාචනය කරමි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වූවා. යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්තකරණය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමක්, සේවාංශය දියුණු කිරීමක්, කෘෂිකර්මයේ ධීවර කර්මාන්තේ නවීකරණයක් ආරම්භ කරලා තිනවා. මේ සියල්ල කරන්නම යටිතල පහසුකම් මොමුණයි. අපි දැන් මේ අවුරුදු 2 සැලසුම් සහගතව ඒ වැඩ කටයුතු කරලා තිනවා. එහෙනම් ඒ යටිතල පහසුකම් ඇති කිරීමේ වැඩසටහනේ වැදගත් සංකේතයක් ඇටියට මම මේක සලකනවා. මේ අන්තිම ප්‍රතිඵල වෙන්නේ මේ ආපාන රජයෙන් පසු ලැබුණු GSP+ වාසිය අරගෙන අවිශාල අපනයන ආර්ථිකයක් ආරම්භ කළා. අපේ රටේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ආදායම් මාර්ග ඇති කළා. ආදායම් වැඩි කරන්න බලාපොරොත්තු
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියුච්ච අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාද උත්සවයේ ඇමතුවා. යහපාලන රජය බලයට පත් වුණ විගස මේ ස්පාඤ්ඤ රජයෙන් ලැබෙන ආධාර මුදල නැවතත් අධීක්ෂණයට පත් කළා. අපේ අමාත්‍යංශයේ ලේකම් DC දිසානායක මැතිතුමා අපි ස්පාඤ්ඤයට ඇරියා. ස්පාඤ්ඤයට ගිහිල්ලා මේක නැවතත් ගිවිසුම වෙනස් කළා. අපි 115ක පමණ මුදලක් අපි අඩු කරගත්තා. ඒ අනුව තමයි මේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුවේ. මෙවැනි ව්‍යාකෘති ආරම්භ කළා අවසානයේ දක්වා අරගෙන යාමට අපි අධිකරණ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපිට ලබා දෙන සහයෝගය ඉතාමත් වැදගත්. අපි මෙහි ඉදිකිරීම් කටයුතු සහ ඉඩම් අත්පත් කර ගැනීම ඉතාමත් කාර්යක්ෂම සිදු කරමින් එහි වැඩ අවසන් කිරීමට කලින් සැලසුම් කර කාලයට වඩා මාස 11කට පලින් වැඩ අවසන් කිරීමට අපිට හැකි වුණා. අමාත්‍යවරුන් වන පාටලි චම්පික රණවක වජිර අබේවර්ධන මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු මෙති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමත් සමගම එහි ගමනාගමන කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. පාලම විවෘත කිරීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. ගොඩක් හොඳයි. නැත්තම් මේක හැමදාම ට්‍රැෆික් නේ. ආස හිතනවා. හොඳයි. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුති කරන්න. මේ වගේ දේවල් තියෙන එක සතුටේ. මොකද රටේ දිනුවක් තියෙන්න බෑ. හොඳටම හොඳයි. ඔක්කොම පාසුන් යන්න පුළුවන්. ට්‍රැෆික් අඩු වෙනවා. මේක ලොකුම ත්‍යාගයක් වගේ, සිත්යක් වගේ. මේ පාලම අද ඕපන් කරපු එකට මම මේ රජයට ස්තුතිය වම්ස වෙනවා. ගොඩක් ට්‍රැෆික් අඩු වුණා. ඉස්සර දැන් ට්‍රැෆික් තිබ්බා. මේක විරුද්ධ කරමින් ඉන්න මේ ගොඩක් අඩු වෙලා තියෙනවා. ට්‍රැෆික් එක නැතුව යන්න පුළුවන්, නිදහස යන්න පුළුවන්. අපි ඒ ගැන සතුටු වෙනවා. ගොඩක් හොඳයි. ගොඩක් ට්‍රැෆික් එක අඩුයි කියලා තේරෙනවා දැන්. ඒක ගොඩක් සන්තෝසයි හරි. ට්‍රැෆික් එක නැති වුණා කියන්නේ අපිට නිවන් ගියා වගේ දෙයක් වුණා වගේ දෙයක් තමයි. මෙරට සමාජ ආර්ථික දේශපාලන විප්ලවයකට මුලපිරූ 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියට අදට තෙවසරක් සම්පූර්ණ වෙනවා. එකී ගමන් මගෙහි ලැබූ ජයග්‍රහණ රැසක් සමග ජන ජීවිත නගා සිටුවීමට වත්මන් රජය ඉදිරි පියවර රැසක් මේ වන විටත් ගෙන අවසන්. මෙම ජයග්‍රහණයේ දැවැන්ත ප්‍රතිලාභ රැසක් ජනසතු කිරීමට අද දිනේ කටයුතු කළේ ගත වූ තෙවසර තුළ රජය සිදු කළ ආර්ථික කළමනාකරණයත් සමගයි. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයකන්නා විට මෙරට විශාල ණය උගුලක සිරවි පැවතුණා. මානව හිමිකම් මූලික කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බන්ධක පැනවීමේ අවධානමකටද මුහුණ දී සිටියා. ජාත්‍යන්තර වශයෙන් විරසකව පැවති රාජ්‍යයන් යළි ශ්‍රී ලංකාවට හිතවාදී පිළිවෙතක් අනුගමනය කළේ පසුගිය තෙවසර තුළ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට මෙන්ම විදෙස් රාජ්‍යයන් සමග ගොඩනගාගත් සම්බන්ධතා හේතුවෙන්. රටක් ලෙස නීති ආධිපත්‍ය ස්ථාපිත කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම මෙන්ම ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇති කර දීම ගත වූ තෙවසර තුළ රජයක් ලෙස තහවුරු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේත් මහජනතාවගේත් අදහස් ලබා ගනිමින් රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ කටයුතු පළමු වරට ආරම්භ වූයේද වත්මන් රජය යටතේ. එම කටයුතුද මේ වන විට අවසන් අදියරක් වෙත ළඟා වෙමින් ජනතා පොරොන්දු ඉටු කිරීමට රජය සූදානමින් පසුබනපා. 2025 පොහොසත් රටක් ඉලක්ක කරගත් ආර්ථික වැඩපිළිවෙල තුළ සියලු දෙනාට ප්‍රතිලාභ ගලා යන ක්‍රමවේදයක් තුළින් දිළිඳු කම තුරන් කිරීම යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විටත් සකස් කර අවසන්. ඩීල හරිත ආර්ථිකයක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ලෙස රජය මෙවර ඉදිරිපත් කළ අයවැය තුළින් ආර්ථික දැක්ම තවදුරටත් තහවුරු කර තිබෙනවා. ගත වූ තෙවසර තුළ රජය දියත් කළ ජනතා මෙහෙවර අතර රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසකින් වැටු වැඩිවීම කැපී පෙනෙනවා. රජයේ සහ පෞද්ගලිකංශී පාසල් සිසුන් 145ක් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීමද සුවිශේෂී කාර්යභාරයක්. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සියලු දෙනා වෙත ලබා දීමද වත්මන් රජයේ සිදු කළ ජනතා මෙහෙවරේ තවත් සුවිශේෂී පියවරක්. ඖෂධ මිල පහළ දැමීම තුළින් ජනතාව බොහෝ කලක් පීඩාවට පත්ව සිටි ගැටලුවකට ස්ථිර විසඳුමක් ලබා දීමටද හැකි වුණා.
සුබසැරිය නොමිලේ ගිලන් රථ සේවය රජයේ ජනතා මෙහෙවරේ තවත් ප්‍රමුඛ කාර්යයක්. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට සැමට සෙබන සහ ග්‍රාම ශක්ති නිවාස යෝජනා ක්‍රම ඇරඹීමද ඒ අතර කැපි පෙනෙනවා. එහිදී පුරණකුම වැඩසටහන ආරම්භ කළේ ආසියානු බැංකුවේ ඩොලර් මිලියන 59ක ආධාර මතයි. මෙරටට අහිමිව තිබූ GSP Plus බදු සහනේ නැවත ලැබීමත් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමත් තුළින් ආර්ථික වශයෙන් රටට ප්‍රතිලාභ රැසක් හිමි කර දීමට වත්මන් රජයට හැකිවුණා. බොහෝ ගැටලු රැසකට මඟ පෑදූ සයිටම් ආයතනයේ අහෝසි කිරීමද රජයේ ජනතා පොරොන්දු ඉටු කිරීමක්. වසර 63කට පසුව රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරිත්‍යයක් සිදුව තිබෙනවා. එය රුපියල් බිලියන 21.9ක්. පොලී ගෙවීම හැර සමස්ත රාජ්‍ය වේදමට වඩා රාජ්‍ය ආදායමේ ඇති අතිරික්තය ප්‍රාථමික මූල්‍ය ශේෂ අතිරික්තය ලෙස හඳුන්වනවා. මෙවැනි මූල්‍ය අතිරික්තයක් වාර්තා වීම රටක ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණයක් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. 2000 ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් වාර්තා වුණේ 1954 වසරේදී. ඒ දළදේශීය නිෂ්පාදිතයෙන් 0.5% ලෙසින්. 1956, 1950 සිට 1970 දක්වා සහ 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම කිණුමේ අතිරික්තයන් වාර්තා වුණා. එහෙත් 1994 සිට අයවැය පරතරය ජංගම කිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේද ඍණ අගයකුයි පැවතී. එය ඊට පෙර වසරේ අදාළ කාලය තුළ රුපියල් බිලියන 37ක ඍණ අගයක්ව පැවතුණා. වසර 63කට පසුව රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයන් වාර්තා වීම තුළින් ණය ගෙවීමේ කලබලකරන හැකියාව තවදුරටත් ඉහළ යනු ඇති. 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය ආදායමද 10.4% වර්ධනයක් පෙන්නුම් කළා. එය රුපියල් බිලියන 1473ක්. රටේ බදු ආදායමද රුපියල් බිලියන 1332 සිට 1470 දක්වා 14.2%කින් වර්ධනය වී තිබෙනවා. සංඝ වේද ගුරු ගෝවි කම්කරු පංච මහා බලවේගයේ ගොඩනැගෙමින් පොදු ජනයෝගයක් ඇරඹු දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 119 වන ජන්මදින සමරුව අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 9ක් සම්පූර්ණ වනවා. එවැනිවෙන් ගුණ සමර උත්සවය පැවැත්වුණේ බොරැල්ල කණත්තේ දේහය මිහිදන් කර ඇති ස්ථානයේදී. 2009 වසරේ ජනවාරි මාස 8 වෙනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූයේ අත්තිඩිය කවුඩාන මාර්ගයේදී. ලෝකයේම අවධානය යොමු වූ මෙම ඝාතන සිද්ධිය ශ්‍රී ලංකාවටම මහත් කළුපැල්ලමක් එක් කිරීමටත් හේතුවක් වුණා. පරීක්ෂණ සිදු නොවූ තත්ත්වයක තිබූ මෙම ඝාතන සිද්ධිය පිළිබඳ කළ පරීක්ෂණයක් ආරම්භ වූයේ වත්මන් රජයේ යටතේ. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද හැකිබුණා. වික්‍රමතුංග මහතාට ශල්‍ය කර්මයක් සිදු කළ වෛද්‍ය මොහන් සිල්වා මහතාගේ වාර්තාව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාවේ ඇතුළත් කරුණුබල පරස්පරතාවක් පැවතියා. ඒ අනුව රහස් පොලිසිය ඉල්ලීම මත දේහය යළි කොටගෙන අදාළ පරීක්ෂණද ආරම්භ කෙරුණා. ලසන්ත වික්‍රමතුංග 9වන ගුණසමර උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සහ පෞලි ඥාතීන් එක්ව සිටියා. අවධානයේ විදේශ පුවත් වෙත. චීන මුහුදේදී නෞකා දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් අතුරුදන් වූවන් සෙවීම සඳහා ඇමරිකාව තම සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා. නැගෙනහිර චීන මුහුදු සීමාවේදී ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටීමෙන් අනුතර සිදු වූ අතර එහි සිටි පුද්ගලයන් 32 අතුරුදන් වුණා. ඒ අතර ඉරාන ජාතිකයන් 30 සහ බංග්ලාදේශ ජාතිකයන් 2 වනවා. ඊයේ දින සිට චීනය සහ දකුණු කොරියාව තම යාත්‍රා යොදා ගනිමින් සෝදිසි මෙහෙයුමකද නිරත වුණා. ඇමරිකාවද මේ සඳහා තම දායකත්වය ලබා දෙමින් සහන සේවා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. චලිත හමුවෙමු රාත්‍රියේ 9:30ට. ඔබට සුවදායක රාත්‍රියක්.